කාමරාජ් කියනවා දාන්නේ. සම්මාස මේ සතරපාය මිදුණු කෙනෙකුට සෝවාන් කෙනෙකුට ඌටි බොරුවක් හෝ එයා දැනුවත්ව කියවෙන්නේ මේමයි පුතේ. ඒක අපිට පුතේ විග්‍රහ කරන්න බෑ. තේනද? ඌටි බොරුවක්වත් කියවෙනවාද නැත්ද කියන තේ විග්‍රහ කරන්න බෑ. සතර සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියත් උන් කොහාටවත් ඔය උතුම් අධිගමයන්ට පත් වුණ කෙනෙක්ගෙන් කුංචි බොරුවක්වත් කියනවාද නැත්ද කියන එක විග්‍රහ කරන්න මට බෑ. තේනද? මොකද පුතේ චේතනාහම් වික්කවේ කම්මං වදං. තේනද? ඒක තේරුම් ගන්න. චේතනාවයි කුසලයකට හෝ අකුසලයකට හේතු. තේනද? ඒ නිසා පුතේ ඔබ සෝවාන් ඵලයට පත් වෙලා ඔබ කුංචි බොරුවක් කියන්න පුළුවන්. නමුත් ඔබේ චේතනාව සකස් වුනේ බොරුවකට අදාළ නෙමෙයි නම් මොකද වෙන්නේ? තේන්ද? ඒ නිසා දරුවෝ අපේ තව කෙනෙක් කියන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා අපිට පෙනෙන බොරුවක් නම් කියන්න පුළුවන්. දැන් මං යනවා පිටකොටුව. මම මෙතන ඉන්නේ ඇයිද සමුවරම් මං කියනවා මාව පිටකොටුවෙන් කියලා බස්සන්න කියලා. මම මෙතන ඉන්න හැමෝටම කියනවා මම හොරෝපතානට යනවා කියලා. දැන් මම හොරෝපතානට යන්න කියලා ගියේ. එයා බස් එකෙන් බස් නැවතුමෙන් බස්සලේ ඒගොල්ලෝ ආවා. නමුත් මං හොරෝපතාන බස් එක ළඟට යනකොට බස් එක ගිහිල්ලා බස් එකක් නැහැ. ආයිමත් පැය දෙකකින් බස් එකක් තියෙන්නේ. දැන් මං කල්පනා කරනවා කතරගම බස් එකක් තියෙනවා මං සිතුල්පව්වට යනවා. මං බස් එකේ නැගලා සිතුල්පව්වට යනවා. සිතුල්පව්වේදී අර මහත්ෙක් මාව දකින්න. දැකලා කියනවා මේ හාමුදුරුවෝ හරි බොරුම කියන්නේ. ඈ මං හොරෝපතාන යනවා කියලා බස් එක දැම්මේ. පුතේ ඒක මට බොරුවක්ද? ඒක සමහත්තු ඕක අපිට විග්‍රහ කරන්න බැහැ නේද? තේන්න? චේතනාහම් වික්කවේ කම්මං වදාමි. චේතනාවක් සකස් කරගෙන ඔහුව පෙළන්න, ඔහුව විනාශ කරන්න, ඔහුව නපුරු කරන්න, ඔහුව දුගතියට දාන්න චේතනාවකින් කවදාකවත් සෝවාන් කෙනෙක් අතින් බොරුවක් කියවෙන්නේ? ඒක තේරුම් ගන්න. ඈ? හරිද? ඒක ඔබ සෝවාන් ඵලයට පත් වෙච්ච දායකට තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් කවදාකවත් උදේ පුංචි බොරුවක්, මධ්‍යම බොරුවක්, ලොකු බොරුවක් ඕවා කියන්නේ එයා චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන ධර්මතාවය තුළයි කටයුතු කරන්නේ. එන්නස් අර චක්කුපාල මහරහතන් වහන්සේ සක්මනේ ඇවිදි සක්මන් කරනවා. සත්තු පෑදිලා තැන් තැන් වල ලේ පැනනවා. මේක දකිනවා ගිහි අය. ඇවිල්ලා බුදුරජාන් වහන්සේ දකින්න අර උපවාසයේ ශ්‍රාවකේ සත්තු මරනවා. ඇයි මෙහෙම කරන්න දෙන්නේ කියලා. බුදුරජාන් වහන්සේ බලනවා කවුද මේ ශ්‍රාවකයා කියලා. චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් දෙකම අන්දයි. සත්තු කොච්චර මැරුණත් උන්වහන්සේ තුල චේතනාවක් සකස් වෙන්නේ. නමුත් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස මේ මෙතන ගොඩාක් සත්තු පෑගිලා මැරිලා තව සත්තු මෙතන ඉන්නවා. එහෙම කිව්වට පස්සේ උන්වහන්සේ කවදාකවත් සක්මනට යන්නේ නැහැ. තේරෙනවද? නමුත් අතන සත්තු පෑගිලා මැරුණා. නමුත් එහෙම වෙනුවෙන් උන්වහන්සේට වග කියන්න අවශ්‍යතාවය නැහැ. මොකද චේතනා සකස් වුණේ. ඒ නිසා මහත්වෝ අපි උතුම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ වැරද්දේ පොඩි වැරද්දේ ලොකු වැරද්දේ මධ්‍යම ප්‍රමාණ නෙමේ ඒවා ඒ සියලුම සිත්යාට අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය එයාගේ සිතුවිලි සකස් වෙන්නේ චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන පාරට. ඒ චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියන කාරණය තුල ලෝකයේ දකින චක්කුපාල මහරහතන් වහන්සේ මුළු ලෝකෙම ඇවිල්ලා ඇඟිලි දික් කරලා ඔබ සත්ව ඝාතකයේ කිව්වත් උන්වහන්සේට ඒ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය උන්වහන්සේට ඒක වැඩක් ඒක එතන තමයි තියෙන්නේ. හරි.